මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුදයත් එක්ක මිනිසුන්ට දැන් ඔළුව උස්සන්න බැරි තත්ත්වයක් උදා වෙලා. රජයේ හිතෝ විදිහට ගන්න ඇතැම් තීරණ හේතුවෙන් ආර්ථිකය කියන නැවත් දැන් ගිලමින් තිබෙන්නේ. ඒ රටේ අහිංසක කෝටි දෙකක අසරණ ජනතාවත් එක්කයි. තෙල් මිල ඉහළ යාමත් සමග ආහාර මිල වැඩි කිරීමත් ඊයේ සිට ක්‍රියාත්මකයි. කොළඹ ගොඩක් ජීවත් වෙන්නේ පිටපළාත් වලින් ආපු පිරිස්. බෝඩිම් ජීවිත දැන් මිනිස්සුන්ට තිත්ත වෙලා. මේ උද්දමනයත් එක්ක දවසින් දවස ජීවිතයේ සතුට වෙනුවට මිනිස්සුන්ට ඉතුරු වෙන්නේ දුක. ඒ වගේම නාගරිකව ජීවත් වෙන මිනිස්සුන්ටත් දැන් ජීවිතයේ අකුරු තුනකට විතරක් සීමා වෙලා. පාලකයෝ මේ ගන්න අනුවණ තීරණ හේතුවෙන් මිනිස්සුන්ට කුසගින්නේම මැරෙන්න වෙන කාලය වැඩි ඈතක නැහැ. කොරෝනා කාලේට වැඩි අන්තයි. හිතනවට අමාරුයි. බොහොම අමාරුවෙන් බඩුවේම ගණන්නේ මාත්‍යෝ. දැන් එහෙම බොහොම අමාරුවෙන් ගියක් හරි වාගෙන යන්නේ. මොනවා කරන්නද? කොමාරි පොඩ පොඩ අපි ජීවත් වෙලා ඉන්නවා මොනවා කරන්නද මාත්‍යෝ. දැන් ඉතින් බඩගින්න මැරෙන තමයි ඉස්සරහට වෙන්නේ. ආනේ 225 වම එකට වග කියන්න ඕනේ. එක්කෙනෙක් නෙමෙයිනේ ඔක්කොම මොනවද කරන්නේ. ඒගොල්ල ටීවී එකේ පෙන්නන්නේ එයාවරු මෙයාවරු කී කී කියනවා. ඒක කියලා හරියන්නේ නැහැ. අපිට කණ්ඩ මේකට විසඳුමක් දෙන්න එපා නේ ඒගොල්ල. ගණන් එන්න එන්න ගණන්. අදරේට බුදියාගෙන උදේට බලනකොට තව ගණන්. ලේලක් නෑ මාත්‍ය කියලා. කණ්ඩ බොණ්ඩ නෑ. අද බලන එක හෙට ගණන්. ජීවත් වෙන්න විදියක් නෑ. ඔව් ආල පහල මිනිස්සුගෙන් උදව් තියෙන නිසා හොඳයි. නැත්තම් කිසිම දෙයක් ආණ්ඩුවේ කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. දැන් මිනිස්සු ඔක්කොම මාත්‍ය දැන් මේ ගෙවල් වල ඉන්නේ ඔක්කොම බඩගින්න ඉන්නේ. කරන්න දෙන්න වේලක් කාලා වේලක් ජීවත් වෙන්නේ. මේ ළමයිට ඉගෙනීමක් නෑ, ඉස්කෝලයක් නෑ. මොනවද මේක කරන්නේ? මේ දවස්වල ආහාර විසි කරන්න එපා. ඔබට ආහාර අතිරික්ත තිබෙනවා නම් ඒවා අසරණ පුද්ගලින්ට දෙන්න තරම් කරුණාවන්ත වෙන්න. ඒ වගේම සත්තුන්ට කතා කරන්න බැරි තරම විතරයි. කන්න දෙන්න කියලා කියන්න ඔවුන්ට බෑ. ඒ නිසා මනුෂ්‍යත්වයේ නාමෙන් අසරණ සතුන්ටත් පුළු පුළුවන් විදියට හරි කන්න ටිකක් දෙන්නත් අමතක කරන්න එපා. මේ අමාරු කාලයේ අපි වෙනුවෙන් අපි එක් වෙලා මේ අර්බුදය ජය ගන්න හැකි අයුරින් කටයුතු කරමු.